අදපුුවත්පතේ පදහන වාර්තාවකට යොමුයමු ගම්මන් පිළගේ පාස්කුවාර්තා බෝම්ම එල්ලවීම අද උදේ දහයට. ස්ථා ඩිෂ්වෝෂ් විිෂවිජනසයි. ස්ථා ඩිෂ්ව් මැටික්්තපික ඊළඟ ප්‍රම්පරාවී ඊස්කූටරය ලෙන්න්කා වස්ීතිදස. මේ අද පුව පතවාර්තාකරති වෙන ආකාරයයි ඒ. නවෝද්‍යාපමනගේ සටහන පස්කු ප්‍රහරය පිළිමඳ ජනාධිපතිවරයා වින් ප්‍රසිද්ධකිරීමට පැිලිෙන වාර්තා දෙක අද ප්‍රසිද්ධ කන බව පිවිතුර හෙලොරුේ නායක නීතිීක් උදය ගම්මන් පිළ කියවා. වාර්තාව තමන්ට පැපැල්මගින් රට ආදරයක් ඇති පුදගලෙක් විශාල අවධහනමක් හිසම දරගෙන ඒවාතිබූබවත් ගම්මන් පිළසඳහන් කන්නනවා. දයිවෝපකතම මා වාර්තා දෙක එළිදක්මන සදුදාදිනයත් විසියක පස්කු ප්‍රහරය වුණනත් විසියක් වන්දාවක පාස්කු ප්‍රහරය පිබඳව හිටපු ජනාදෙපති රොණල්ලික්‍රමසිං මහතා විශේෂ කමරු දෙක් ඕගේ කාලේදී පත් කලා ඒක් තමයි පාස්කු ප්‍රහරය එල්ලවන බවට බුදධතොරතුර ලබීතිබියදීත් අ දාල ප්‍රහාරය වලක්වා ගනීමට අදාලක්වේතු අයතන ලදහරින් කටයුතු කර තිබුණද අන්නසෙවීම. අනක තමයි චනල් ෆෝ නාලිකාව විශාල් ආන්දෝල්නාත්මකව මෙට බුද්‍යශ්‍ය වලටත් චෝදනා කරම එළිදක් වු ආන්දෝල්නාත්මක වවිඩෝ පිළිබඳ ස්වාධීන විශ්නයකිරීමට පත් කලේක මේ වාර්තා අදදාල විනිසරු වින් හිටපු ජනාදපති රොල්ලිකමසිං හතාරල ද තිබ. දැන්න්නේවා තියෙන්නේ වත්මන් ජනාාතිපතිවරයා ාරයේ වත්මන් ජනාති පයිත්තුමා විසින් ප්‍රසිද්ධකිරීමට පැකිලින වාර්තා දෙක ප්‍රසිද්ධකිරීමට මම ජනාති පයිත්තුමාල බාදුන් කාලය සදද උදෑසන දහයෙන්න අවසන් උද හයිම නතුර ජාති පත්තුමාට කාලයඇති වෙනවා වාර්තා ප්‍රසිද් කරල තන්ට ආඩු ක්‍රවස්ථාවෙන් ලබාදුන් වගකීම ඉටු කරන්න සහ තමන්ටෙරෙහිව දෝෂාියෝ ගැගනීමේ අදහනම මඟ හැරගන්න. හැවයි ජනාතිපයිත්තුමා ආ්ඩු ක්‍රමවස්ථාවේ තිස් අටවැනි වගන්තිය උල්ලගනය කරමෙන් සද උදයසව ට. මේ ර්තා ප්‍රසිද්ධකිරීම පැරැහැරිියෝත් නිවාරින්ම ඒවර්තා ප්‍රසිද්ධ කරනවා කියලයි. උදය ගම්මන් පිළගේ ප්‍රකාශයක සටහන් කර තිබෙන්නේ. දැන් උදේ ගම්මන් පිළ වර්තමාන ජනාතිිපති අනුර කුමාර දිසානායක මහතාට කාලය ලබාදී තිබෙනවා. මේ බෝම්බය නිශ්ක්‍රිය කරගන්න පුළුව අල්ලු. ඒකට අණ්ඩු කුමාර දිසානායක මහතාට ඉතුරල තිෙනනවා හරියටම තව පැයතුන හමාරක් බෝම්බය නිෂ්ක්‍රිය කරගන්න. පැතුරහමාරක් ඇතුරට ඕන්නම් ෝම්බෙන් නිිශ්‍රය කරගන්න පුළුවන් බෝම්බ නිශ්්‍රිය හමුදාව යොමු කරමින් එමනත් දම් ගම්මන් පිලට කියාගන්න පුළුවන් අපිට ඔයා ඕෝක පුපුරොවගන්න කියලා. දෙකෙන් එකයි. ගම්මන් පිල ළඟ ඇති පස්කු කොමිෂන් වාර්තා අද එලියට මෞබි මේ සටහන අමිත් මතුරග ගමගේගේ වාර්තාවක එයත් සටහන් කරතිබෙන්නේ. අරුණවාර්තාවටත් එම ගම්මන් පිල ජොනපතිට වෙලාව මතක් කරයි. චාමර පල්ලේ ෙදරගේ සටහන ප. ද ර හරය සබන්ධය ප්‍රසිද් නොක වාර්තා ප ්‍රසිද්ධ කිරීමට ජනාධිපති අනුරකුමාර් ලබාදුන් කාලය. අද උදෑසවන දහයන් අවසන් ව බව හිට පාල්ලිමේන්තු මන්ත්‍රී. උදේ ගම්මන් පිළගේ ප්‍රකාශයක තමයි එල්ස සඳහන් කරතිවෙන්නේ. ඒ අරුණන පුව්පතේ වාර්ාවය සටහන් කරතිබෙනවා. ජනාධිපතිවරයායට උදය වෙලාව මතක් කරනවා. අපිත් මතක් කරේකයි. තව පෑතුන හමාරක් තියනවා ජනාධිපතිවරයට ඒ තීරණයක් කරනව නං තීරණයක් ගන්න දදිවයි න වාර්. ප්‍රසිද්ධකිීමට චනාධිපතිවරයට ලබාදුන්, කාලයේ අද උදෑසන දහයිෙන් නවසන්, පාස්කු ෝම්බේ රහස අද උදේහෙළි කරනවා, වාර්තාව ජනගතකිරීම කාටවත් නතරන්න බැහෑ. සිරගත කළත් ජනතාව වෙනුවෙන් අවදහනම් අගන්නවා උදේ ගම්මන් පිළගේ ප්‍රකාශය චතුර පමළුවගේ සටහනක වාර්තා කරති වෙෙන්නේ පාස්කුරරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා එනම් එSIයි ඉමම් සහ AJ ද අල්විස්වාර්තා දෙක අද ද දහයට හෙින්න බව හිට පාලිමේන්තු න්ත්‍රී උදේ ගම්මන් පිළිගේ ප්‍රකාශයකයි එල් සටහන් කරති වෙන්නේ ඒ අත්‍රරේම දිවයින පුවත් පතේම සටහන මේ රෞෆ් හකිී මන්ත්‍රීවරයා කරන එල්ලීම උපාලද සේරම් භාර්තා කරන්නවා මුස්ලිම් ජන තාවටත් සාධහරණේටු කරන්න පාස්කු ප්‍රහරේ සැබෑ චෝදිතයන් අල්ලන්න කියලයි ඕ මේ ඉල්ලීමක් කරන්නේ ඒ රෞ් හකි මන්ත්‍රීවරයාගේ ඉල්ලීමම වාර්තාකරති මෙන්නෙත්. අද. ද පපත්තම තමන්ගේ ප්‍රදහන වාර්තාවකින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබෑ චෝදතිතයන් හෙිකර මුස්ලිම් ජනතාවට සාධහනයක් ටු කරල ස්වලං ස්ලිම් ගරසේ නායක හිට පාර්ලිමේන්තුමන්ත්‍ර රව් කීම හතා ජනනාධිපති අලුරකුමාර දිසානායකගේ ඉල්ලනවා පස්කු ප්‍රහාරය සබන්ධයෙන් හිටපු ජනාතිිපති ෝටාව රාජ පක්ෂ පත් කල ජනාධපති කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුව සහගත කරඇති නිසා ය ප්‍රසිද්ධි පත්කිරීමේ කිීම නීතිමය ගැටලුවක් නැතයිද ඒම හතා සඳහන් කරති බෙනවා පස්කු ප්‍රහය සම්න්ධ. හෙිර ලෙස ත්ම නාති පපති අන්ුමාන් සානායක මහතා පාලිමේන්තු ේන්ද හදක් නැග බව පවසු රෞ්කීම හතා මේ ප්‍රහාරය සම්න්ධ විමර්ශ්නය කළ රවී නිවිරත් සහශ්‍යාන අභේ කරන මහතුරුන් පිබඳව බ්‍රහෝ ප්‍රකාශදු කර ඇයිද ඒ සම්බඳධව නඩු පවරා නීතිය ක්‍රාත්ම කිරීම වත්මන් රජයේ වගකීමක් පවතමයි මේ වැඩදුරටත් සඳහන් කරන බව. ඒ වාර්තාවේ සටහන් කරන්නේ ඒ දිවන පපතේමවාර්තාවක එල්ලෙස සටහන් කරති බෙනවා. මේ වාර්තා හදන්න යන මුදල ඒ. අපේ මේ වාර්තාවලට පත්කරන්නේ ජනතා බලෙන් පත්වෙච්ච නියෝජතයෝ තමයි ඒ වාර්තාාවලට කමිටුවට නොද හරින් පත් කරන්නේ. මේ වාර්තාාවලින් හොයන්නේ මේරටේ මියගිය අපේම රටේ ජනතාව. ඒවාර්තා එරියටාවම ඒවාර්තා හංගලා ඒවාර්තා ලොක් කරලා කබඩ්ඩේක ලොක් කරල දානවා. එමනං ඒ වාර්තා පපත්වනකේ තේරුම්මකද. ඒවාර්තා කැඳවනකේ තේරුම්මොකද කමිටු පත්කරන එකේ අවශ්‍යතාවයමොකක්ද මේ තමයි මුළු රටක්මහන එකම කතාව. පාස්කුවාර්තා එලියට නොදමන්නේ කවුරු රකින්නද. මේ පර්ලිමේතුමන්ත්‍රී. කාවිංගගේ ප්‍රකාශය මේ සචිත්‍ර පෙරිලගේ වාර්තාාවක එලෙසස්්‍රහන් කරතිබෙනවා ඕ ප්‍රශ් කරතිබෙන්නේ පාස්කුරිදදා ත්‍රස් ප්‍රහාරය සම්බන්ධව සවීමට පත්කල කොමිස මේ වාර්තා ආණ්ඩුව සමාජකත නොකිරීම තුළ කවරන් හෝ ආක්ෂා වෙනවාදන ප්‍රශ්නය මතු වෙන බව හිට පාලිමේතු න්ත්‍රී වෛද කාවින්දජයවර්ධන හනවා පස්කුෘද්දාත් අ්‍රස්ත ප්‍රහරය පිමඳ සවීමට පත්කල කොමිසමේ වාර්තා දෙකක් සංගවාගෙන සිටින බව. උදේ ගම්මන් පළිමහතා පසන බවත්. එසේනම් ආණඩුව එම වෙලුම් සමාජකත නොකරන්නේ ඇයිද යන. ප්‍ර්නය මතුවන බවතමයි කාවින්ද ජවර්ධන මන්ත්‍රීවරයා එලෙස ප්‍රශ්ණ කරන බව ඒ වාර්තාවේ සටහන් කරති බෙන්නේ මේ අද මවබින් පුවපපතේම වාර්තාවක සටහන් කරනවා.ඒය අතරේම අපේ එමූ දිවයින පුවක් පතට ඉමාම් අල්විස් වාර්තා නිසා ගෙදරයන්නේ කවුද සතුර පමුළුවගේ සටහන දෙදහස් දහනේ අප්‍රෙල් විසියයක්ක් වවෙදදිෙන පස්කරදිෙන ශ්‍රීලංකාබේ පුද්ගලන් දෙසේ හැ්න දනෙකුට ජීවිත අහිමි කරමින් දෙවස්ථාන තුනක්කා හෝටල් තුනක් ඇතුළ ස්ාන හක ටල්ලක ්‍රස් පහරය පි. ඇද ගවශ්නය කරමින් ඒ පිබඳ ආදෝනනාත්මක වඩෝක් ප්‍රතාාන්නේ චනර් ෝ විසින් එට වෙලාව සැත්තම්බ පස් ර හ හ න ල්ල වලව සැ්තම හය ව දලිම තුනයි තිස් පට පමන නිකුත්රති බුණා පස්කුරිදදා ප්‍රහරය සම්බන්ධින් දශාලන බලය ලබාගැනිමස්හ පුද්ගලන් දෙසේ හැටනම දෙනෙක් හතනය කළලාද කියන කාරර්ණාව පිළිබඳව තමයි මේ කාරණාවේ සකහන් කරති වෙන්නේ. සාමාන්‍යයෙන් තින කතාවක් තමයි . ක් බැන්දකා තමයි දඩයම කරේතියාගෙන යන්නේ කියලා. එවිතරම තමයි පරිස්සමෙන් අභකාපපු එකගේ තමයි නහය දන්නේ කියලා. අපි දන්නෑ තව පෑ තුන හමාරයි තියෙන්නේ ඒ පෑතුන හමාර ඇතුළට කාගකාගේ නහය දනවද කියන්නත් අපි දන්නේ නෑ හැවේ තවදයක් කියන්න ඕන වල්ලූරෝකැකුණු තල්න්නකොට හබංකුලන්ට රජමකුල් කියලත් කකා කතාවක් තියනවා. එනිසා මෙවා සමහරුන්ට ජෝකක්වෙඩ පුළුවන් සමහරුන්ට ආතල් වෙන්නත් පුළුවන් සමහරුන්ට. ලිකල් න්නක් පුලුවන් තමන්ගේ පොලිකල් කැම්පේන්න එක පාර්් එකක් වෙන්නක් පුළුවන්. තමන්ගේ දේශපාලන කැම්පේෙන්න්නක වෙන්නක් පුළුවන්. තමන්ගේ ලගේන පාර්ලිමේතු ැතිවරන්නේ කැම්පෙන්න්නගේ පර්්ිකක් වෙන්ඩක් පුළුවන් හැබේකම දෙයයි මේ රටේ මියගේ මිනිස්සුන්ගේ ජීවිත දෙසිය හැට නමය ජෝක එකක් බයිට්ට එකක් කරගන්නපා ඒක දෙගොල්ලො තුන්ගොල්ලෝ හැමෝගේෙන්ම කර ඉල්ීම.